වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 140ක ඉහළ අලෙවියක් සිදුවන ගෝලීය ව්‍යාපාරයේ නිවහන මධ්‍යම ජපානයේ පිහිටා ඇති අයිචි ප්‍රාන්තයේ ටොයෝටා නගරය ටොයෝටා මෝටර් රථ සමාගම සමාගමෙන් වසරකට වාහන මිලියන 6කට වඩා නිෂ්පාදනය කරනවා 1950 දී සමාගම බංකොලොත් වීමේ නැඹුරුතාවක් තිබූ බව සිතීම පවා දුෂ්කරයි. යුද්ධ සමයේදී හමුදාව සඳහා නිපද වූ වාහන නරක විදියට ප්‍රතික්ෂේප වුණා. බැංකුවේ මුදල් ආයෝජන කප්පාදු වුණා. සේවකයන් 6000ක් වැඩ වර්ජනය කළේ සමාගම ඔවුන්ට වැටුප් නොගෙවූ නිසා. ආරම්භක සභාපතිවරයාට ඉල්ලා අස්වන්නේ බල කෙරුණා. සමාගමේ ඉරණම අංශ ප්‍රධානී හා ඉක්මනින් උසස් වීම ලද කෙන්‍යා නකමුරාට විශ්වාසයෙන් පැවරුණා. ඔහුට ගෘහස්ත මගින්ගේ මෝටර රථ නිෂ්පාදනය ගැන දැක්මක් තිබුණා. කොටස් 20,000ක මෝස්තරයක් ඇතුළත් වුණා. දුන්න තද කෙරුණා. රාමුව පැලී කොටසක් වෙන්නුණා. ජපානයේට මෝටර රථයක් නිපදවීමේ හැකියාවක් නැතයි සමච්චලයට ලක් වුණා. ඔවුන්ගේ සමාන කලේ තුන් හැවිරිදි දරුවකු ඔලිම්පික් රැගෙන යාමට. මේ අතර ඇමරිකාවෙන් ටොයෝටා වලට මෝටර රථ නිපදවීමට පෙළඹවීමක් ලැබුණා. ඔවුන්ගේ නායකයන් දුෂ්කර මාවක් යොදා ගැනීමට තීරණය කළා. මේ ජපානය ස්වයංක්‍රීය වාහන කර්මාන්තයේ යුද මාර්ගෝපදේශකෙක් වූ කතාන්තරයයි. අද අප ගෙන එන්නේ ජපානයේ ප්‍රථම මගී මෝටර රථ නිෂ්පාදන වලින් එකක් පිළිබඳ. මෙන්න ඒ පෙන්නනවා. ක්‍රවුන් මුලින්ම වෙළඳපොළට පැමිණි 1955 දී. මේ අතීතයේ නැවත සීගන්වනවා. මේ තමයි මම පළමුවෙනි වතාවට දැක්ක කාර්යය. ඒක හරිම රවුම්. එහෙම නේද? මේ වක්‍ර නිෂ්පාදනය කිරීම ලේසි පහසු නෑ. අපි ගිහින් බලමුද? අපිට පුළුවන්ද? අපූර්වයි. දොරවල් ඇරෙන්නේ විරුද්ධ දිශාවට. ඔව්. මේ තමයි දොරවල් දෙක. එක වෙළඳපොළට නිෂ්පාදනය කිරීමේදී රථයේ සුවපහසු වගේම දවන්ත නිෂ්පාදනයක් වුණත් අඩු මිලකින් තියෙන්නත් ඕන. අද අපි ජපානයේ ස්වයංක්‍රීය වාහන ශාස්ත්‍රයේ ප්‍රමුඛයා වූයේ කෙසේද යන කතාව විමසා බලමු. ජපානය 1946 රට නටබුන් නගරයක් වෙලා ගුවන් ප්‍රහාරයෙන් අයිචි ප්‍රාන්තයේ කෙළවරේ පිහිටි කම්හල බේරිලා ටොයෝටා මෝටර් සමාගම නව වසරකට පෙර පිහිටුවනු ලැබුවා. සමාගමේ 6000ක් පමණ සේවය කළා. ඔවුන්ට යුද හමුදා ට්‍රක් රථ පදනම් කරගෙන නැවත වාහන නිපදවීමට හැකි වුණා. මෝටර රථ රාමු කම්හලේ පියවරින් පියවර ඉහළට ගිය අංශ ප්‍රධානියෙක් සිටියා. ඔහු පේලි පරීක්ෂා කර බැලුවත් උපදෙස් ලබා දුන්නේ නැහැ. ඔහුගේ අදහස් විමසුවත් ඔහු ප්‍රතිචාර දැක්වුවේත් නැහැ. කෙන්‍යා නකමුරා වයස අවුරුදු 33යි. ඔහුට තියුණු බැල්මක් තිබුණා. යෝෂිහාරා ෆූජි ඔහුගේ කාර්ය මණ්ඩලයේ නකමුරා අසලට පැමිණෙන විට ගල් ගැසෙනවා. එයාට ලං වෙන්න අමාරුයි. හරිම අමාරුයි. එයාගේ තියුණු ඇස් දෙක දිහා දැක්කම බලන්න බය හිතෙනවා. සෑම සැන්දෑවකම එයා කෙලින්ම ගෙදරට යනවා. ඒත් නකමුරාගේ තවත් පැත්තක් තිබෙනවා. සමාජ ආරාධනා සියල්ල බැහැර කරනවා. ඔහු ළඟ පොත් දහසකට අධික එකතුවක් තිබෙනවා.
ගණිතය ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව සැලසුම් ඔහු පොත් කියවීමට කැප වුණු කෙනෙක් ඔහු එක් අරමුණකට අවධානය යොමු කළා ගෘහස්ත මගී මෝටර රතන ඉපදවීම කාර්මික පාසලේ සිසුවකුව සිටියේදී ඔහුගේ විශේෂ අවධානයක් එක් ලිපියකට යොමු වුණා ඒ ලියා තිබුණේ කිචිරෝ තොයෝදා තමන්ගේම සමාගමක් ආරම්භ වූ අලුතමයි ගෘහස්ත මෝටර රථ නිපදවීමෙන් ජපානය සෞභාග්‍යමත් කිරීම ගැන ඔහු ලියා තිබුණා නකමුරා ඉන්පසු ඉක්මනින්ම සමාගමට සම්බන්ධ වුණා මේ ඔහු බලා සිටි අවස්ථාවයි නකමුරාගේ බිරිය මිසුකෝ ඔහු සෑම විටම සාලේ සිට පොත් කියවූ අයුරු මතකයට නැඟුවා අන්න අතන එයා අතපය දිග ඇරලා වැතිරෙනවා ඒ තරම් ලොකු ඉඩක් නැතත් එයා සාලේ අයිති කරගෙන හිටියා යුද්ධයේ නිම වී වසර 3ක් ගත වී තිබුණා සමාගම ඔවුන්ගේ ගෘහස්ත මෝටර රථ නිපදවීමට සැලසුම් කරන බවක ලකුණක්වත් දෙන්න තිබුණේ නැහැ නකමුරා ඉවසීමේ සීමාව ඉක්මවා ගියා ඔහු පියවරක් ගන්න තීරණය කළා ඔහු විධායක කාර්යාලයට යෝජනා රගෙන ආවා මං ගෘහස්ත මෝටර රථ නිපදවන්න කැමතියි ඔබ හැමගෙන් ඉල්ලන්නේ අරමුදල තර කරන්න කියලායි ඇමරිකානු ඩොලර් මිලියන 22කට සමාන සමාගමේ 60 වසරක ලාභය ඔහු ඉල්ලා සිටියා සෑවම තිගැස්සුණා තිස් වසරක් පුරා ඇමරිකානුවන් මගී මෝටර රථ කර්මාන්තයේ අසම සම ප්‍රමුඛ යාවි සිටියා ඔවුන්ගේ දෙවැන්ත නිෂ්පාදන ක්‍රියාදාමයේදී දිනකට මෝටර රථ 8000ක් නිපදවුණා ජපානයේට මගී මෝටර රථයක් නිපදවීම සිහිනයකට වැඩි දෙයක් වී තිබුණේ නැහැ නකමුරා රවමින් සිටියා දින කිහිපයකට පසුව ඔහුගේ යෝජනාව එක් විධායක නිලධාරියෙකුගේ මේසයේ පැත්තක තිබුණා ඔහු සභාපති කිචිරෝ තොයෝඩා ඔහු සමාගම ගොඩනැගුවේම එම සිහිනය දක්මින් එහෙනම් මං වගේ හිතන තවත් කෙනෙක් ඉන්නවා තොයෝඩා නකමුරාගේ කාර්යාලයට පැමිණියා ඔහු නකමුරා දිගු කලක් බලා සිටි පුවත රැගෙන ආවා අපි ට්‍රක් රථ නිපදවීමේ සීමාවට ඇවිත් ඉන්නේ දැන් අපට මෝටර රථ ගැන හිතන්න කාලය ඇවිත් ටොයෝඩා සැලකිය යුතු අන්දමේ අරමුදලක් බැංකුවෙන් ලබා ගත්තා නව තෙරපුම් සහිත යෝධ දුඹකර රැගෙන ආවා ව්‍යාපෘතියෙන් මෝටර රථ නිෂ්පාදනය දියත් කෙරුණා වසරකට පසු බලපත්‍රයක් රැගෙන ජපානයේ ආර්ථික තත්ත්වය තහවුරු කරගන්න කෙනෙක් පැමිණියා. ජෝෂප් ඩොච් ඔහු ඇමරිකානු ආර්ථික උපදේශකයෙක්. උද්දමනය පාලනය කිරීමට ඔහු බැංකුවට ඔවුන්ගේ මුදල් අත්හිටුවන්නට අණ කළා. නැවත ගොඩනැගෙමින් තිබූ සමාගම් බොහොමයක් අතරමැදදී බංකොලොත් වීමට පටන් අරන්. අරමුදල සුරක්ෂිත කළ නොහැකි වුණා. ටොයෝටා පාඩු ලබනවා. දුඹකර අලවිය කඩා වැටිලා ඔවුන්ට මුදල් එකතු කර ගැනීමට බැරි වෙලා. ඒ බැංකුවට අමතර වියදමක් බවට පත් වුණු නිසා ප්‍රතික්ෂේප වුණා. ඒ වෙනුවට බැංකුව ඔවුන්ගේ ඩොලර් මිලියන 1.7ක ණය නැවත ගෙවීමට අණ කළා. ඔවුන්ට සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වුණා. කම්කරු සමිතිය ක්‍රියාමාර්ගයක් ගත්තා. සභාපතිට දැඩි පීඩනයක් එල්ල වුණා. එක් තරුණ මිනිසෙක් විශේෂයෙන්ම එහිදී පෙරමුණ ගත්තා. තත්සුව හසගාවා තාක්ෂණික අංශයේ සමිතියේ නායකයා. 34 හැවිරිදි ඔහුට විශිෂ්ට ඉතිහාසයක් තිබුණා. මූලිකවම ඔහු යුද ගුවන් යානා ඉංජිනේරුවෙක්. ඔහුට වයස අවුරුදු 28 දී සැලසුම් බැලීමේ කාර්යය පවරා තිබුණා.
ඔහු ස්වයංක්‍රීය වාහන කර්මාන්තයට යොමු වී සිටියද අඩුමට්ටමේ තාක්ෂණය ගැන කලකිරුණා. මම මුලින්ම ස්වයංක්‍රීය කර්මාන්තයට එනකොට නිෂ්පාදනයේ ගුණාත්මක වෙනස ගැන ඇත්තෙන්ම හිත අධෛර්ය වෙලා තිබුණා. මගේ වෘත්තිය එතනින්ම ඉවරයි කියලා හිතුවා. කම්කරුවන්ගේ අරගලයේ අවුලුවමින් හසගාව වැඩ වර්ජනයක් කැඳෙව්වා. සේවකයන් 6000ම වර්ජනය කළා. මගේ මෝටර රථ සිහිනයක්ම පමණයි. මේ සිහින අපේ රස්සාවට තර්ජනයක් වෙලා. නකමුරා අරගලයේ මැද්දට පැන්නා. ඒක අපි හැමෝම එකට එකතු වෙලා ගන්න උන අභියෝගයක්. ඔහුගේ හඬ ඉස්මතු වී ඇහුණා. නකමුරා කම්හලට නැවත පැමිණියා. ඔහුගේ ඇස ගැසීමට පෙර ටයර් සපයන සමාගම බංකොලොත් වීමේ කටකතා අසා ඔවුන්ගේ ටයර් එකතුව රැකගත්තා. අරගලය කලකිරුණු අවසානයකට පැමිණියා. සමාගම සේවකයන් 1600ක් ඉවත් කිරීමේ තීරණයට එළඹුණා. කිචිරෝ තෝඩා වගකීම් ගත්තා. ඒ වගේම සභාපති ධූරයටත් පත් වුණා. නකමුරා සිය ගෘහස්ථ මෝටර රථ නිපදවීමේ සිහිනය තම දැස් ඉදිරියේම බොඳ වී යන හැටි බලා සිටියා. යුද්ධයට කලින් පවා ජපානයේ සාධන මෝටර රථ ගැන අදහසක් තිබුණා. ඒ තොයෝදාගේ සිහිනය ජපානයේ ශක්තිය හි තාක්ෂණයේ බව ඔහු විශ්වාස කළා. මෝටර රථ වැඩි දියුණු කිරීම සිදු කළ යුතුයි. ඔවුන් යම් දුෂ්කර කාලයකට මුහුණ පාලා සමාගම බිඳ වැටීමේ අවදානමක. ඒ කාලේ මුළු ලෝකයේම තිබුණ ව්‍යාකූල තත්ත්වයක්. 1950 ජූලි ව්‍යාපාරය හැරවුම් ලක්ෂ්‍යයක. ඔවුන්ට ඇමරිකාවෙන් හමුදා ට්‍රක් රථ 4000ක ඇනවුමක් ලැබිලා. කොරියානු යුද්ධයේ උණුසුම් නිසා ඇමරිකානුවන්ට යුද රථවල විශාල හිඟයක් ඇති වෙලා. ටොයෝටා කම්හලට ජීවයක් ලැබුණා. බංකොලොත් වීමේ අවදානම පහව ගියා. නකමුරා යලිත් ක්‍රියාත්මක වුණා. මෝටර රථ ව්‍යාපෘතිය ගැන අයත් හිතන්න කාලේ ඇවිත්. අපේ ට්‍රක් රථවලට ඉල්ලුම තියෙන කාලෙදිම අපි දැන්ම ඒ දේ කරන්න ඕනේ. අන්න ඒ වෙනකොට ඔවුන්ට පුදුම හිතෙන විදිහේ ආරංචියක් ලැබුණා. ඒ පැමිණියේ ඇමරිකාවේ මෝටර රථ යෝධයා ෆෝඩ්ගේ. ෆෝඩ් ජපානයට සක්‍රියව සුඛෝපභෝගී මෝටර රථ අපනයනය කරනවා. ඔවුන් ටොයෝටා වලින්ද සහභාගීත්වයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි කැමති ඔයාලා අපේ මෝටර රථ නිපදවනවා නම් අපට අපේ ඉංජිනේරුවරුන් එවන්න පුළුවන්. සමාගමට බොහොම බරපතල තීරණයක් ගැනීමට සිදු වෙලා. එක් රැයක නකමුරාගේ නිවසට පුජ්‍යලයෙක් පැමිණියා. ඒ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ඊජි ටොයෝඩා. මං ෆෝඩ් රථයක් මෙහාට ගෙනාවා. ඔයා සෝදිසි කරන්න කැමතිද? නකමුරා නිහඬවම හිස වැනුවා. දෙදෙනාම අඳුරේ නොපෙනී ගියා. වාහනයේ යාම විශ්වාස කළ නොහැකි තරම් සුව පහසුයි. තාක්ෂණයෙන් උපරිමයි. ටොයෝටා ගැන සැලකුවේ නැහැ. අපට තෝරා ගැනීම් දෙකක් තිබෙනවා. ඔවුන්ගේ තාක්ෂණය ගැනීම, එහෙම නැත්නම් අපේම ක්‍රමයක් යොදා ගැනීම. නකමුරා කවුළුවෙන් පිටත බැලුවා. දිගු කාලයකට පෙර කෙනෙකු ඔහුට පැවසූ දෙයක් සිහියට නැගුණා.
ඔහු උපතින්ම දුර්වල ළමයෙක්. වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔහු වැඩිකල් ජීවත් නොවන බවයි. වයස 13 දී ඔහුට ක්ෂය රෝගය වැළඳුණා. ඔහුගේ මව රිත්සු කඩිනමින් ඔහුට නැවත සුවය ලබා දීමට සාත්තු කළා. ඇයගේ අතින්ම සෑදු චිකන් සුප් සාදා දෙමින්. ඔයා කිසිම දෙයක් අතහරින්න එපා. ඇය ඔහුට පැවසුවා. ඔහු සුවය ලබා කෙටි කලකින් ඇය මිය ගියා. ඒකමට බාර දෙන්න. නකමුරා ටොයෝඩාට පිළිතුරු දුන්නා. ඊළඟ දවසේ ඔහුව කාර්යාලයට කැඳවා තිබුණා. අපි ඔබට ව්‍යාපෘතියේ සම්පූර්ණ වගකීම බාර දෙනවා. ඔහු පැවසුවා. ඔහුට ව්‍යාපෘතියේ සාමාන්‍ය අධිකාරී ධූරය පිරිනැමුණා. ඔහුගේ අවධානය සැලසුම් ගැන පූර්ණ සොයා බැලීමකට යොමු කළා. ඔවුන්ගේ විශාලතම පාරිභෝගිකයන් වන්නේ කුලී රත් සමාගම්. ඔහු ඔවුන් හමුවී විදෙස් මෝටර් රථ ගැන විමසා බැලුවා. මොනවද ෆෝඩ් වලයි හිල්මන්ස් වලයි අනර්ග නිමාවට බලපාන හේතු? ඔහු නිවසට පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය උදා වෙලා. රාත්‍රිය පුරා යමක් ගැන ඔහු සැලකිලිමත් වුණා. ඔහුගේ බිරිය මිසුකෝ ඔහු එනතුරු බලා සිටියා. තව මෑ රාත්‍රී ආහාරය ගෙන නැහැ. ඔහු උස් හඬින් කෑ ගැසුවා. වාඩි වී ගණනකට නොගෙන මෙසේ පැවසුවා. ඉක්මන් කරලා ඇඳට යන්න. මට ඔයා ලෙඩ වෙන එක ගැන කරදර වෙන්න ඕන කමක් නැහැ. එයා එච්චර කරුණාවන්තකම පෙන්වන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. මිනිස්සු කරුණාවන්ත කෙනෙක් විදියට දකින්න ඕනේ කියලා එයා හිතන්නවත් නැතුව ඇති. ඒ මං අනුමාන කරන විදිහ. මාස 3කට පසුව නකමුරා ඔහුගේ මෝස්තර සැලසුම සම්පූර්ණ කර ව්‍යාපෘති කණ්ඩායමට ඉදිරිපත් කළා. හැමෝගේම හුස්ම මොහොතකට නතර වුණා. එන්ජිම මූලික ආර් මොඩලේ 1500 සීසී. මෝටර රථයට පැයට කිලෝමීටර 100ක ඉහළම වේගයක් තිබුණා. වාහනේ ඉත අලංකාරයි. ඒ වගේම ඊට නොදැවෙන තොරවල් දෙකක්ද තිබෙනවා. තවත් විශේෂ අංගයක් වල ගොඩැලි පිරි පාරවල් වල කම්පණිය උරා ගැනීමට සැලසුම් කර තිබුණා. දඟර දුන්න. සියල්ලම ගත් විට රථය කොටස් 20,000කින් සමන්විත වෙලා. ඔයා ඒක ඕනෑටක් වඩා දුර ගෙනහිනි කණ්ඩායම පැමිණිලි කළා. අපි සියල්ලම සිදු කළේ නැත්නම් මේ ව්‍යාපෘතියට අනාගතයක් නැහැ. තාක්ෂණික වශයෙන් කිසිම අඩුපාඩුවක් සිදු වෙන්න තියන්නේත් නැහැ. නකමුරා කම්මලට අමුතුම උපකරණ කොටස් වගේක් රැගෙන ආවා. ඒවායින් සවි කිරීමට යන කාලයේ ඉතිරි කළ හැකි බව කියා සිටියා. එය ස්පාක් වෙල්ඩරයක්. සැලසුම් කර තිබුණේ ලෝහ පත්තිරු දෙකක් විද්‍යුත් සන්නායකයකින් එකිනෙක හා කරන අයුරින්. එය බඳුන් වලට සවි කිරීමේ උපකරණයක් විදියට ප්‍රසිද්ධ වී තිබුණා. කණ්ඩායමේ දැක පුරුදු මුහුණක් තිබුණා. ඒ තත්සු හසේගාව කම්කරු අරගලයේ මෙහෙවූ තැනැත්තා. ඔහු සැලසුම් අංශයේ සිට නිෂ්පාදන අංශයට මාරු කරලා. හිටපු ගුවන් යාන ඉංජිනේරුවා සිතුවේ ස්පාක් වෙල්ඩරේට කම්හල් බිමේ තැනක් නැති බවයි. වෙල්ඩරේ ගැන විශ්වාස කරන්න බැහැ. අපි 10 දිනාගෙන් 9ක්ම වගේ ඒක පාවිච්චි කරනවට විරුද්ධ වුණා. මාස 9ක් ගත වුණා. ඔවුන් මෝටර් රථවල චැසිය සම්පූර්ණ කළා. කණ්ඩායම කම්හල අසල විවෘත තැනකට එය තල්ලු කරගෙන ආවා.
අලුතින් සැලසුම් කළ එන්ජිම් හඬ දුන්නා. කණ්ඩායම දෙගිඩියාවෙන් සිටගෙන සිටියා. අත්හදා බැලීම ඇරඹුණා. පැය භාගයකට පසුව මෝටර් රථය පැමිණියා. කණ්ඩායම කම්පාවට පත් වුණා. රළු මාවතේ ගමන ඔරොත්තු නොදී දඟර දුන්න කැඩී තිබුණා. එකට පාසා තිබුණු රාමුව කෑලිවලට කැඩී වැටී තිබුණා. සම්පූර්ණයෙන්ම ඉරිතැලීම් වලින් පිරිගොසින්. ඒ සියල්ලටම වඩා කණ්ඩායමට දුෂ්කර පුවතකට මුහුණ දෙන්නට සිදු වෙලා. නිසාන් ප්‍රතිවාදී මෝටර් රථ නිෂ්පාදකයෙක් බ්‍රිතාන්‍ය මෝටර් රථ නිපදවන්නකු සමග කොටස්කරුවන් වෙලා හීනෝ සහ ඉසුසු එයට එකතු වෙලා කුලී රථ සමාගම් ලාභදායක විදියේ මෝටර් රථවලට කැමැත්තෙන් සිටිනවා. තවත් ප්‍රහාරයක් එල්ල වෙලා ජපන් බැංකුවේ ප්‍රධානියා නිවේදනය කළා. ජපානය වගේ දුර්වල රටකට ගෘහස්ත මෝටර් රථ නිෂ්පාදනය ගැන හිතන්නවත් බෑ. ඒවා ඇමරිකාවෙන් මිලට ගන්න. කැඩුණු කොටස් මැද මිත්‍රශීලී නැත් කාලගුණයක අනාගත ව්‍යාපෘති අස්ථාවර භාවය වැඩි වුණා. අපි අමුත්තන් කිහිප දෙනෙක් මැදිරියට සතුටින් පිළිගන්නවා. තත්සෝ ඕ හසගාවා සහ හොෂිහිරෝ ෆූජි දෙදෙනාම ව්‍යාපෘති කණ්ඩායම් සමාජිකයන්. සාදරයෙන් පිළිගන්නවා. හසගාව මහත්මයා, වාට ඇත්තෙම වාහනේ රාමු සහ දුනු එක කෙලවරක් නැති ප්‍රශ්න තිබුණා නේද? අපේ මූලික අරමුණ වුණේ මෝටර් රථයේ පිටරට රථ වගේ පහසුවෙන් පදවන්නට හැකිදැයි සහතික කර ගැනීම. ඒත් ජපානයේ පාරවල් බොහොම නරකයි. ඒක ඇත්තටම කරන්න බැරි දෙයක්. ෆූජි මහත්තයා, ඔබ තමයි රථයේ බඳ කොටස භාරව සිටි. සැලකිල්ලට ගත්තේ මිලිමීටරයක ඝනකමක් තියෙන ලෝහ තහඩු විතරයි. ඒවා ඕනවට වැඩිය පීඩනයක් ආවම පැලිලා යනවා. එහෙම නොවෙන්න හදන එක හැබෑම අභියෝගයක්. ගෘහස්ත මෝටර් රථ නිපදවීමේ මූලික අදහස ගැන ඔබ මොනවද හිතන්නේ? අපේම තාක්ෂණය දියුණු කරන්න උනන්දුණු කෙනෙක්, සමාගමට නැවත ජීවයක් දුන්න කෙනෙක් හිටියා. අපි ඒක ගොඩක් අගේ කරන්න ඕනේ. මෝටර් රථයක් තියෙන හැමෝගෙම සිහිනේ මල්පල ගන්නවන්න ඕනේ නම් ඒක මගේ මෝටර් රථයක් වෙන්න ඕනේ. එක්දහස් නවසේ පනස්තුනේ පෙබරවාරියේ අත්හදා බැලීමේ ධාවනය අසාර්ථක වුණා. දඟර කැඩුණා. රාම් කෑලිවලට කැඩී වැටුණා. කණ්ඩායම අධෛර්යයට පත් වුණා. ඒ වගේ කරන්න බැරි සැලැස්මක් එක්ක තව කොච්චර කාලයක් අපි ඉන්නද? හසගාව නැවත නකමුරාගේ සැලැස්ම මදක් වෙනස් කරන ලෙස ඉල්ලා සිටියා. කී වාරයක් නම් මං ඒක වෙනස් කරන්න කියලා ඉල්ලුවද? මටම මතක නැහැ. වාර දුසිම් ගණන. නකමුරා එකඟ වුණේම නෑ. ස්පාක් වෙල්ඩින් කිරීම අත්හැරියා. කම්කරු ශ්‍රමයෙන් කිරීම පහසු නෑ. යෝධ නිෂ්පාදනයක් කළ නොහැකි දෙයක් බවට පත්වෙනවා. ඔවුන් දඟර දුනු අතහැර දැම්මොත් එය මගේ මෝටර් රථයක් කියා හඳුන්වන්න පුළුවන් කමක් නෑ. කාරේ ප්‍රධාන කොටස් වලට එල්ලවන පීඩනය ගැනද විරෝධතාවක් එල්ල වුණා. ඔවුන් වායුගතික ඒ වගේම තෙරපීම් පාලනය කළ හැකි සැලැස්මකට උත්සාහයක් දැරුවා. ඒත් ලෝහ තහඩු තවමත් පැලෙනවා. යොෂිහිරෝ ෆූජි නිෂ්පාදනය දෙස නැවත බැලුවා. ඔහු උපදෙස් පතා නකමුර හමු වුණා. නකමුරාගෙන් උපකාරයක් නැහැ. තමන් ගැන බලා ගන්න. ඔහු තදින් පැවසුවා. ඒක කටුක අත්දැකීමක්. මාව නොසලකා හිටියා වගේ දැනුණා.
එකෙන් පොඩි කේන්තියකුත් ආවා තමයි. නිවසේ රාත්‍රී පසුභාගයේදී නකමුරා ඔහුගේ පොත් දෙසට හැරුණා. ෆූජිගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අච්චුපොත් රැසක් ඔහු ළඟ තිබුණා. කාර්ය මණ්ඩලයට වැරදි උපදේශකින් මඟ පෙන්වීමෙන් කිසිම දෙයක් නොවුණත් ඔවුන්ගේ නිර්මාණශීලී බව මරා දැමෙන බව නකමුරා විශ්වාස කළා. ඒ හැන්දෑවේ ඔහු බිරිය සමගත් ඔහුගේ ගැටලු බෙදා හදාගත්තා. ඒ ඔහු එසේ කළ පළමු අවස්ථාවයි. ගොඩක් ශක්තිය අවශ්‍ය කරනවා. හැම දෙයකටම කරුණාවන්ත වීමත් හොඳ දෙයක් නෙවෙයි. පස්සේ මගහරින එක තමයි කරන්න තියෙන එකම දේ. ඇත්තටම කරුණාව අවශ්‍ය වෙලාවට ළඟින් ඉඳන් කරුණාව පෙන්වීම හොඳයි. දින කිහිපයකට පසුව නකමුරා ෆූජිව හමු වීමට ගියා. අපි ලෝහ තහඩු ගැන ආයෙත් හිතමු. නිෂ්පාදකයා එක්ක අපි කතා කරගනිමු. දෙදෙනා කඩිනමින් පිටත් වුණා. නකමුරා කළු ලෑල්ල දෙසට හැරි ගැටලුව පැහැදිලි කරන්න ගත්තා. ලෝහවල නම්‍යශීලී භාවයට බාධා වෙන්නේ කාබන්, ෆොස්ෆරස් සහ නයිට්‍රජන් වලින්. ක්‍රෝමියම්, මැංගනීස් ලෝහත් ඒ වගේම බලපානවා කියලා අනුමාන කරනවා. ෆූජි පුදුමයට පත් වුණා. මම බලාපොරොත්තුනේ නෑ දැන්ටමත් එයා උත්තරයක් හොයාගෙන ඇවිත් වගේ. එයා මෙන්න මේ විදිහටයි වැඩ කළේ. මට මතකයි පළමු වතාවට තේරුම් ගත්ත හැටි. නකමුරා කණ්ඩායම එක් රැස් කරගත්තා. නිෂ්පාදන දියුණු කිරීම හරියට රාත්‍රී දුම්රියක් ධාවනය කරනවා වගේ. ඔයාලට ඉදිරියේ නැති දේ නොපෙනුනත් ධෛර්යය අරගෙන ඉස්සරහට යන්න. ඔහුගේ වදන් වලින් කණ්ඩායමේ සමාජික තකාෂි බාබාගේ ගති හිරිගඩු විපුණා. අපි දන්නේ ඒ වැඩේ හරි ගියාද කියලා. ඒත් අපි දිගටම කරගෙන ගියා. 150ක් සාර්ථක වීමේ ඉඩකඩක් තියෙද්දි අපිට වැඩේ අත්හරින්න පුළුවන් කමක් නැහැ. ප්‍රතිශතයේ 130ක් වුණත් උත්සාහ කිරීමේ වටිනාකමක් තියෙනවා. කණ්ඩායමේ සිතුවිලි නැවුම් වුණා. ෂිගේරු මොරියා දිගින් දිගටම කැඩුණු දඟර දුනු භාරව සිටියා. ඔහු ටෝකියෝව අසල දුනු නිෂ්පාදකයා හමුවීමට ගියා. ඔවුන් අසාමාන්‍ය පරීක්ෂණයක් සිදු කරනවා. කුඩා ලෝහ බෝල දුනු දෙසට වේගයෙන් විදිමින් සිටියා. දුනුවල ඔරොත්තු දීමේ ශක්තිය වැඩි වෙලා. මොරියාට නැති වෙන දෙයක් නැහැ. ඔහු උත්සාහයට දිරි දුන්නා. එය සාර්ථක වුණා. දුනු වඩාත් ශක්තිමත් වෙලා. හාසිගාව අවසානයේදී ඔප්පු කළා. නකමුරා සැලසුම මදක් හෝ වෙනස් නොකිරීමට නිවැරදි විය. ඔහු ගත්ත ලේසි පහසු තීරණයක් නෙවෙයි. ඒ වගේ තීරණයක් ගන්න ඉංජිනේරුවෙකුට අදහන්න බැරි තරම් ආත්ම ශක්තියක් තියෙන්න ඕන. කණ්ඩායමත් සමග සම්බන්ධ වීමට ඇති දැඩි කැමැත්ත නිසා හසගාව රාමු ප්‍රශ්නය විසඳීමට යොමු වුණා. ලෝහ තහඩු එකක් මත එකක් තැබුවා. ඒවා එකිනෙක හොඳින් සවි නොවුන නිසා තිත් පෑසුම හරියට වැඩ කළේ නැහැ. තහඩු නොගැලපෙන්නේ ඇයිදැයි ඔහු සොයා බැලුවා. ඒ කාලයේ ලෝහ තහඩු සඳහා ගන්නා රටා සැදුවේ ප්ලයිවුඩ් වලින්. ඒවත් තෙත් උනොත් ප්ලයිවුඩ් හැකිලි මිනුම් වෙනස් වෙනවා. තමන් ගුවන් ඉංජිනේරුවෙකු සිටි අතීතයට හසගාව ඇදී ගියා.
अमेरिकान गुआन्यान निष्पादकीन पोलियस्त पटल भावित कला ओहु देशीय वेलंद समागम कटकोस ओंगे सैपयुम वलिन कोटसाक लबागत है कि दै विमसुआ कंडायम पोदु देत्मकदी ओनेम सिद्धियकट एकट एक्वी कट युत कला पाटले इता सियुं देन लोहतहडु प्रमानेन समानाई किसीम गैटलुआक नेतिव एवा आरक्षितव एकट स्पार्क वेल्डरेन पासान कुलुआन ඔවුන් තවත් අත්හදා බැලීමක් කළා. රළු මාවත්වල පවා රාමු එකට රැඳී තිබුණා. නකමුරා බඳ සඳහා නිෂ්පාදකයාගෙන් ඉල්ලා සිටි තහඩු ෆූජිට ලබා දුන්නා. මං ඒව අරගත්තේ මෙහෙන් ෆූජි පැවසුවා. ඉලක්කය වන්නේ වායු ගතික මදක් නිපදවීම. තහඩුවලට පමණට වඩා පීඩනයක් එල්ල කළොත් ඒව පැලී යනවා. බලය බෙදී යාමට ඔවුන් තහඩු මත තෙල් ආලේප කළා. ඉක්දාස්නාවසේ 54 ගිම්හාන සමය. ෆූජි ස්විචය ක්‍රියාත්මක කරනවත් සමගම කණ්ඩායම බලා සිටියා. प्रतिपल संपूर्ण सार्थक ओट हंडा कैसुना ए नकमुरा ओया वेडे कला ओहु मदहस पैवा हंड नगा सिना सुना मट मतकाई या मगे पिटु पसिंग पैवसुआ ओया वेडे कला ගැටලුවක් නැතිව ඔවුන් මෝටර් රථය සම්පූර්ණ කළා. නකමුරා එය ක්‍රවුන් නමින් බෞද්ධීස්ම කළා. ආනයනය කරන විදේශ මෝටර් රථවලට එරෙහි තරගය ඉදිරියේ පවතිනවා. එක් පුවත්පතක් අපූර්ව යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. ඔවුන් ටොයෝටාවලට ක්‍රවුන් කිලෝමීටර් 50,000ක් ලන්ඩනයේ සිට ටෝකියෝ දක්වා පදවන ලෙස අභියෝග කරලා මෝටර් රථයේ නිෂ්පාදනයෙන් එළි දැක්ක පමණයි නකමුරා ජපානයේ තාක්ෂණයේ මුළු ලොවටම පෙන්වීමට ලැබුණු අවස්ථාවක් ලෙස මෙය සැලකුවා. ක්‍රවුන් ලන්ඩනයේ 1956 අප්‍රේල් 30 වෙනිදා පිටත් වුණා. සති 3කට පසුව එය පැරිසිය හරහා ගමන් කළා. දුෂ්කර පාරවල් ඔස්සේ දඟර දුණු පරීක්ෂණය සඳහා කෙලින් සිටියා. ඇල්ප්ස් කඳුවැටියේ හිම අතරින් කාන්තාරවල දැඩි උණුසුම හරහා මෝටර් රථය ගමන් කරමින් පවතිනවා. නකමුරාගේ දැස් එක් පුවත්පතක කතෘවරයෙකුගේ ලිපියට යොමු වුණා. ක්‍රවුන් මුදුන්පත් කරගත් කීර්තියෙන් අප හැම දිනාටම ජපානයේ තාක්ෂණය ගැන ආඩම්බරයක් ඇති කරගන්න හැකි වෙලා මාස 8කට පසුව මෝටර් රථය ටෝකියෝවේ අවසන් සීමාව පසු කළා. සෙනග සතුටින් වියරු වැටුණා. කණ්ඩායමේ සමාජිකයින් ප්‍රීතියෙන් පිනා ගියා. නකමුරාට ගෞරවය පිණිස සාදයක් පැවැත්වීමට තීරණය කළා. නකමුරා පැමිණියා. ඒත් වැඩි වෙලා සිටියේ නැහැ. ඔහු සමාජ කටයුතු වලට ඇලුම් කරන්නෙක් නෙවෙයි. තව දුරටත් එයාලට මාව ඕන වෙන්නේ නැහැ. එයා කිව්වා එතන ඉන්න මට කිසිම හේතුවක් නැහැ කියලා. ඒ ඉතින් එයාගේ හැටි තමයි. ඒ සෙන්දේවේ නකමුරා සරල විවේකයක් ගත්තා. එයාගෙ දරුවන් සමග ඉඳගෙන සිනාසෙමින් සිටියා.
මුළු මනින්ම අදහස මුදුන්පත් කරගත්තා. ජපානයේ පළවෙනි මෝටර රථය. ඒක අදාහ ගන්න බැරි මොහොතක්. ඒක හැබෑම ආශ්චර්යයක්. ඒත් අපි ඊට වඩා හොඳටම දන්න දේ තමයි වඩා දියුණු තාක්ෂණයක් එක්ක ඉක්මනටම තරඟ කිරීමට යන එක. අපි තවත් පීවරකින් අලුත් ආරම්භයක් ඉදිරියට යා යුතුයි. මට හිතුණේ අන්න එහෙම. ඔබ එක්කලා මේ වචන ටිකෙන් තමයි නකමුරා මහත්මයා ප්‍රශංසා කළේ. ඒක එහෙමයි නේද? ඔහු හැම විටම උසට හිටගත්තා. එමින් කතා කළා. ඒ වගේම එයාගේ වචනවල ලොකු බරක් තිබුණා. කොහොම හරි ඔයාගේ විශ්වාසය දිනා ගන්න එයාට ක්‍රමයක් තිබුණා. එයා ඇත්තෙන්ම හොඳට කියවන කෙනෙක්. ඔහු එහෙම කෙනෙක් නේද? විශිෂ්ට ඉංජිනේරුවෙක් කියන්නේ එක මාංශයක ප්‍රවීණයෙක් වෙලා ආඩම්බර වෙන එක නෙවෙයි. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යුත් ඉංජිනේරු මේ මොන අංශයක වුණත් විෂයන් දෙකක ආධිපත්‍ය දරනවා නම් විශිෂ්ට ඉංජිනේරුවෙක් විෂයන් තුනක ආධිපත්‍ය දරනවා නම් ඊටත් වඩා විශිෂ්ටයි. ඔව් ඔබට එඩිතරකම අවශ්‍ය බව පැහැසුවා. අපිත් මිනිස්සු අපිට ගැටලු ඇති වෙනවා. අප යන මාවත් අහිමි වෙනවා. ලේසි මාර්ග හොයනවා. ඔයාට තනිම වේදිකාවට ගොඩ වෙන්න ධෛර්යය අවශ්‍ය වෙනවා. ඒක අනිත් මිනිසුන්ට හේතු ගැන්වීමක් විතරක් නෙවෙයි. තමන්ට හේතු ගැන්වීමට හේතු වෙනවා. බොහෝ දේ අඩමානයි. අඩමානෙට කරන වැඩකට නැති නිෂ්පාදන වෙළඳ පොලේ රැඳෙන්නේ නැහැ. කණ්ඩායමින් මිදිල වෙනම දෙයක් කළාම ජනප්‍රියයි. අනික් පාට වඩා ඒ නිෂ්පාදන වැඩි කාලයක් පවතිනවා. හැම දෙයකටම මේක පොදුයි. අද අපි මෙදිරියට ඔයාලගේ විප්ලවීය මෝටර රථවලින් එකක් ගෙනාවා. අපි ඒක බලමුද? මේ ද්විත්ව දොරවල් තමයි අමතක නොවෙනම අංගය වෙලා තියෙන්නේ. නකමුරා හැම වෙලාවෙම කියපු දෙයක් තමයි මෝටර් රථයේ දිග හවරිය පළඳපු මනාලියකට ඉඩ තියෙන්න ඕන බව. වන්කින් තකසිමදා විලාසිතාව එක්ක පහසුවෙන්ම නගින්න නම් වෙන මොකවත්ම නෙවෙයි මේ වගේ දොරවල් තියෙන්න ඕන. එහෙම නොවුනොත් දොරවල් වහන්න අමාරුයි. සමහර වෙලාවට වහන්න බෑ. ඒත් නකමුරා මනමාලිගේ පහසුවට සැකසූ සැලසුමෙන් හිටියා. එයා මට ඇහුම්කන් දුන්නේ. එයා යටත් උනේ නෑ. එයා යටත් උනේ එකක් නෑ. ක්‍රවුන් දොරට වැඩිමෙන් පස් වසරකට පසුව නිෂ්පාදනය ඒකක 60,000ට ළඟා වුණා. ටොයෝටා ව්‍යාපාරයේ අනපේක්ෂිත ලෙස දියුණු වුණා. කුලි රථ සමාගම් විදේශ රථ අතහැරියා. ඒ වෙනුවට දේශීය මොඩල පරිභෝජනයට ගත්තා. රජයේ කඩිනමින් නව ප්‍රතිපත්තියක් නිකුත් කළා. ගෘහස්ත වාහන සැලැස්මේ අරමුණු වුණේ ජපානයේ නිෂ්පාදිත මෝටර් රථවලින් මාවත් පිරවීම. ක්‍රවුන් ව්‍යාපෘතියේ කළමනාකරු කින්යා නකමුරා ඔහුට ලබා දුන් විධායක ශ්‍රේණියේ උසස් වීම ප්‍රතික්ෂේප කළා. ඔහු තම ජීවිතයේ අසාමාන්‍ය අත්හදා බැලීම් වලට කැප කර තිබුණා. ඔහු පෙට්‍රල් වලින් විතරක් දහවණිය නොවන විද්‍යුතයද භාවිත කරන ස්වයංක්‍රීය පද්ධති අධ්‍යයනය කළා. ඔහුගේ දැක්ම වුණේ ස්වභාවික අමුද්‍රව්‍ය අඩුවෙන් යොදන ජපානයට වඩා ගැළපෙන මෝටර රථයක්. වයස අවුරුදු 80 ගණන් වලදීත් ඔහු පරිගණකයේ ඉදිරියේ සිට ඔහු විසින්ම ලියන පරිගණක වැඩසටහන් වලින් තාප ගතික ගණනය කිරීම කළා. ඔහුගේ බිරිඳ මිසුකෝ ඔහු වාඩි වී කැඹුරින් කල්පනා කරමින් අවධානයෙන් බලා සිටින සැටි සිහිපත් කළා. එයා හැම වෙලාවෙම මොකක් හරි දෙයක් ගැන කල්පනා කර කර ඉන්න જાතිය කෙනෙක්. මට හිතෙන්නේ එයා නොදන්නා දේවල් හොයාගන්න උත්සාහ කිරීමෙන් විනෝදයක් ලබනවා. වසර 33කට පසු ඔහු තම පර්යේෂණ ආරම්භුවා. ඔහුගේ සොයා ගැනීම විප්ලවීය නව මෝටර් රථයකට පදනම වුණා. ලොව ප්‍රථම හයිබ්‍රිඩ් වාහනය වාර්තාගත ඉන්ධන පිරිමැසුම් පිළිබඳ පුරසාරමක
ඊට පසු වසරේ නකමුරා ඔහුගේ 50 වැනි විවාහ සංවත්සරය සැමරුවා මාස 3කට පසුව ජපානයේ ගෘහස්ත මෝටර රථ කර්මාන්තයට මාවත විවර කළ මිනිසා නිහඬවම සමුගත්තා ඔහු සිය සගයන්ට කිසිදා අමතක නොවන වදන් පෙළක් ඉදිරි කළා නිෂ්පාදනයක් දියුණු කිරීම රාත්‍රී දුම්රියක් ධාවනය කරනවා වගේ ඔබට ඉදිරියෙන් නැති දෙන්නු පෙනුනත් ධෛර්යය ඇතිව දිගටම යන්න